දේශයේ පුංචි දරුපැටවුන්ගේ අනාගත සුරක්ෂිත භාවය උදෙසා අප විසින් නිර්මාණය කළ මෙම වීඩියෝවෙහි අඩුපාඩු සාදා ගැනීම සඳහා ඔබ දක්වන අදහස් ඉතා අගය කොට සලකමු. එන්න පුංචිද වේ පොතේ, අද අපි කොහොමද පරිස්සම් වෙන්න කියලා ඉගෙන ගනිමු. ඉතින් පුංචිද වේ පොතේ, අද නම් මම ඔයාලව හම්බෙන්න ආවේ බොහෝම වැදගත් පණිවිඩයක් අරගෙන. ඉස්සෙල්ලම මෙන්න මේ පින්තූරේ දිහා බලන්නකෝ. හො දැක්ක නේද? කවුරු හරි මාමා කෙනෙක්, නැන්දා කෙනෙක්, සීයා කෙනෙක්, ආච්චි කෙනෙක්, එහෙමත් නැත්තම් අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි ඔයාගේ ඇඟේ මේ රතු පාට රවුම් වලින් පෙන්නලා තියෙන තැන් අල්ලන්න හදනවා නම් ඔයා ඉක්මනටම එතනින් අයින් වෙන්න ඕන. ඔයාගේ ඇඟ අයිති ඔයාට. ඒ නිසා මේ රතු පාට රවුම් වලින් පෙන්නලා තියෙන තැන් කාටවත් අල්ලන්න දෙන්න හොඳ නෑ. ඒ වගේම නිතරම ඒ තැන් පිරිසිදුව තියාගන්නත් අමතක කරන්න එපා. තේරුණා නේද? මගේ ඇඟ අයිති මට විතරමයි. කවුරු හරි මම කැමති නැති විදිහට මගේ ඇඟ අල්ලනවට මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ. අර රතු පාට රවුම් වලින් පෙන්නලා තියෙන තැන් අල්ලනවට නම් මම කොහොමත්ම කැමති නෑ. මම බස් එකේ යනකොට කවුරු හරි කෙනෙක් මම අකමැති විදිහට මාව අල්ලන්න හදනවා නම් මම ඉක්මනටම එතනින් වෙන තැනකට යනවා. ඒ ගැන හොඳ විශ්වාසවන්ත වැඩිහිටියෙකුට කියනවා. කවුරුම හරි මට ෆෝන් එකෙන් හරි ලැප්ටොප් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි නැත්තම් වෙන මොකකින් හරි ඇඳුම් ඇඳලා නැති නැන්දලා මාමලගේ පින්තූර පෙන්නුවට මම නම් ඒව බලන්නේ නැහැ. මම දන්නවා ඒ වගේ පින්තූර පුංචි අපිට බලන්න හොඳ නැහැ කියලා. කවුරුම හරි මගේ ඇඟේ ඇඳුම් නැතුව ෆෝන් එකෙන් හරි වෙන මොකකින් හරි මගේ ෆොටෝස් ගන්න හදනවා නම් එහෙම නැත්තම් වීඩියෝ කරගන්න හදනවා නම් මම නම් කොහොමත්ම ඒකට කැමති වෙන්නේ නැහැ. මම කවුරුත් ඉස්සරහා මගේ ඇඳුම් ගලවන්නේ නැහැ. මේ රතු පාට රවුම් වලින් පෙන්නලා තියෙන තැන් හැම වෙලේම වැහෙන විදිහට තමයි මම නම් ඇඳුම් ඇඳගෙන ඉන්නේ. මම නම් අඳුරන්නේ නැති අය දෙන තෑගි කොහොමදවත් ගන්නෙ නැහැ. ඒ වගේම අඳුරන්නේ නැති කෙනෙක් මට දෙන ටොෆි, චොක්ලට් වගේ පැණි රස කෑම නම් මම කොහොමදවත් කන්නේ නැහැ. මගේ ඇඟ මම අකමැති විදිහට කවුරු හරි අල්ලන්නේ හැදුවත් මාව අල්ලන්න එපා කියලා මට බය නැතුව කෑ ගහලා කියන්න පුළුවන්. මගේ ඇඟ අයිති මටයි. ඒත් මතක තියාගන්න, ඔයා අසනීප වුණාම දොස්තර මාමට හරි දොස්තර නැන්දට හරි ඔයාව අල්ලලා බලන්න පුළුවන්. එහෙම බැලුවොත් තමයි ඔයාගේ අසනීපයකට දොස්තර මාමට හරි දොස්තර නැන්දට හරි බෙහෙත් දෙන්න පුළුවන් වෙන්නේ. මට ගොඩාක් සතුට හිතෙන වෙලාවට නැත්තම් දුක හිතෙන වෙලාවට අම්මා හරි තාත්තා හරි එහෙමත් නැත්තම් මගේ පවුල ළඟින් ඉන්න කවුරු හරි මාව වැළඳ ගන්නවා. මම නම් දන්නවා එහෙම කරන්නේ එයාලා මට ගොඩාක් ආදරය කරන හින්දා කියලා. කවුරු හරි මගේ ඔළුව අත ගානවා නම් ඒකට කමක් නැහැ කියලා මම නම් දන්නවා. කවුරු හරි මගේ ඔළුව අත ගාන්නේ ගොඩක් වෙලාවට මම හොඳ වැඩක් කළාම. කවුරු හරි මගේ ඔළුව අත ගානවා නම් ඒකට කමක් නැහැ කියලා මම නම් දන්නවා. කවුරු හරි මගේ ඔළුව අත ගාන්නේ ගොඩක් වෙලාවට මම හොඳ වැඩක් කළාම.